විුතුරා කතාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ආදරයෙන් පිළිගන්න නවක් චනල් එකට ඉතින් මමේ වීඩකෙන් කතා කරන්නේ බර්ක්ෂොප් එකට එන ඊෂට තාර්තෝ ලැබෙන හැටිගැන ඉතිං වීඩ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමති ඒ තමයි වීඩක බලල කුතුහලයක් ඇති වනාා නම් අනිවාර්යෙන්ම චනල්ලෙක්ක සස්ක්‍රප් කරන්න කියලා ආදරණීය විදියට ඉල්ලන්න කැමති ඉතිං ඕ මේ වෙනුකොටත් දන්නවා. ඒ තමයි අගස්ති හොඳින්ම දන්න කාරණාවක් කුණා. ඒ තමයි ඊෂව බොරු චෝදනාවට නැවතවතාවක් පටිලවල ඉවරයි. කොටිම්ම කියනවනං ඕ දන්නවා ඒ තමයි අගස්ති විශාල්ද පවා අනතුරුුවගොලයි තිබුනේ නැවතවතාවක් මේ විදියට ඊෂව බොරු වැරදිවල්ට පටලවන්න එපා කියලා. එහෙමෝනොත් තමන්, අනි වාරයෙන්ම කරන්නඕනෙ හැමදේම කරලා ඒ දේවල් මාට්ටු කරලා දෙනවා කියලා. ඉතින් කලින් වතාවි්චාන්සකක් දුන්නා අච්චිනිට අශනගේ තාත්තතුලු කට්ටියට ඒ තමයි කරපු වෙරද්ද ගැන ඇත්තටම සමාජයට දුන්නෙනහැ. ඒවුනාට මේ වතා වෙන ඇත්තට මගාස්ති ඉවසන් නැති වේවි මොකද කලින් වතය වගේ නෙමයි. මේ ඉන්නේ තමන්ගේ දරුව මයි කියලා ඇත්තට මිස්තීරවම අගස්ති හොඳින්ම දන්නවා. ඉතිං එනිසා අගස්ති අනිවාරයෙන් ඊීෂවෙනුවෙන් කැපු වෙලා වැඩකරනවා කියනදේ පැහැදිලි. ඉතින් දැන් අනිවාර්යෙන්ම ඊෂභක්ෂප් එකටාවට පස්සේ ඊෂට අගස්ත දැක්කට පස්සේ කඳුලු හඟගැන ඉන්නක් පුළුවන්කමක් නෑ. කොටෙන්ම කියනවන අම්මළඟදි හිනාවෙලා ඉන්න උත්සාහ කරාට. සාත්ත ලඟදි එහෙම අගස්තිට මුකුත් නොකයා ඊෂට ඉන්න බැරිවේවි අපිට මතකයි කලින් සරේදිීත්. සරණල් ඊෂ මේදේවල් වලට බැරදි නැතිවුනාට. ඊෂ අගස්ති ළඟදී කඳලු සැලමෙන් කියපු හැටි තමන් මේ දේවල් හිතා මතා කරපු දේවල් නෙවෙයි තමන් නොදනුවත් පයි මේ දේවල් කවුරුන් හෝ තමන්න පටලවන්නේ කියලා. ඉතිං අන්න ඒ නිසාම ඉදිරියේදී මෙන්න මෙහෙම දෙයක් බලාපොරොත්තුවෙන්න පුළුව ඒ කියන්න ලු අතගාලා තමන්ගේ දුවව සනසන තාත්තෙක් අපිට ඉදිරයේ දිවිතුරා කතාවෙන් දක්ගන්න පුළුවන් පේවි අගස්ත වගේ කෙනගෙන් ඒ වගේ දෙයක් දැකීම පුදුම සහගත දෙයක් වනාට ඉදිරියේදී මේදේ අපිට දිවිතුරා කතාවතුලින් තක්ගන්න පුළුවන් පේවි තින් ඇත්‍රම සමාධිත් හැමදාම් බලලාපොත්තු ුණේ ඊශයි ඒ වගේ මගස්තයි තාතදූ හැටියට එකතු වෙනවා බලන්න දෙන්න තරහාාවවෙෙනෝටන අන්නෙවෙ අන්නේ නිසා සමාධිටත් මේක සතුරුදායක දර්ශනයක් වනවට කිසිම සැකයක් නහා